ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වන දත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දෙනන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවලට දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගාශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු මෙමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්නේ. රාශි චක්‍රයේ නවවන රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහය එම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය වූ ධනු ලග්නය. ධනු ලග්න හිමිනේ ආයිබවන්. ඉතින් මේ ධනු ලග්න හිමියන්ට මේ සුවිශේෂී වූ 2024 වසරේ ඔක්තෝබර් මාසයේ කොහොමද කියලා අපි කතා කරන මත්තෙන් මුලින්ම අපි බලමු මේ ග්‍රහ පීඨී මේ මාසයේ ආරම්භයක් සමග සිටීම විදිහට ඔබගේ ලග්නාධිපති 6 වෙනි භාවය තුළ ගුරු ග්‍රහය තැන්පත් වෙලා ඉන්න ඉදදී තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වගේම ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ඔබගේ 3 වෙනි තැන්පත් වෙද්දී රාහු ඔබගේ 4 වෙනි තැන්පත් වෙනවා. කුජ 7 වෙනි භාවයේ තැන්පත් වෙද්දී කේතු රවි බුධ සංයෝග වෙනවා ඔබගේ දසවැන්න තුළ. ඒ වගේම සිකුරු ග්‍රහය ඔබගේ 11 වෙනි තුළ තැන්පත් වෙලායි තමයි මේ මාසය උදා වෙන්නේ. ඉතින් ඔබගේ අයස්ථානාධිපතිය සිකුරු අයස්ථානය තුළම තැන්පත් වෙලා ඉන්නවා මේ මාසය උදා. සුවිශේෂී පීඨීමක් ඒක. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ 2024 වසරේ ඔක්තෝබර් මාසය ධනු ලග්න හිමියන්ට කොහොමද කියලා කතා කරද්දී මුලින්ම අපි කතා කරමු මේ ඔබගේ මේ මාසය තුළ හැසිරීම් රටාව ආර්ථික මේ තත්ත්වයන් තුළ නැත්නම් රැකිරක්ෂා ව්‍යාපාර තුළ ඔබට ලැබීම් තුළ ධනය තුළ කොහොම වේවිද කියලා මුලින්ම ගමු. ඉතින් මේ සුවිශේෂී තත්ත්වයක් කියලා මම ඔබට මුලින්ම කිව්වා ඔබගේ මොකද අයස්ථානාධිපතිය ඒ කියන්නේ 11 වෙනි අධිපතිය 11 වෙනි තැන්පත් වෙලා ඉන්නේ ඉතාමත් සුබ කාරණාවක්. විශේෂයෙන්ම මේ කාලේ ආර්ථික මේ තත්ත්වයන් තුළ ඔබට මූලික මූල්‍යමය අවස්ථාවයන් ඒ අවශ්‍ය වූත් කල කුමන වූ ආකාරයට සපයා ගැනීමට හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ටිකක් අර අවම මහන්සියෙන් වැඩි ඉපරීමක් බලාපොරොත්තු වෙහි කාල පරිච්ඡේදය. ඒ නිසා විශේෂයෙන් මේ ධනු ලග්න මේ ව්‍යාපාර කරන ධනු ලග්න හිමියෝ
අනිවාරෙන් මේ කාල සීමාව තුළ ඔබේ උත්සාහය උනන්දු වැඩි කරගන්න. මොකද හේතුව ඔබට මේ කාල සීමාව තුළ අර මහන්සිය ප්‍රතිඵල දෙකුණු තෙකුණු වෙලා ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා අත්හරින්න බා මේ වටිනා කාල පරිච්ඡේදය. තව පැත්තකින් ඔබ මේ රැකියා කරන අයට ඔන්න රැකියාවේ යම්කිසි ආකාරකින් වැටු වර්ධනය වෙන කාල සීමාවක් නැත්තම් දීමන ආකාරයෙන් හෝ කොහොම හරි ඔබට ලැබෙන තියෙන දේ අතිරේකව මේ කාල සීමාව තුළ ලැබෙන නැත්නම් අතිරේක ආදායම් මාර්ග සැලසෙන කාල පරිච්ඡේදය රැකියාව කරන ගමන් ඔය පොඩියට ව්‍යාපාරයක් හරි මොකක් හෝ තත්ත්වයන් තුළ ඔන්න ඔබගේ ආදායම් ඉහළ යනවා ගැනීම හැකියාව ලැබෙනවා. වගේම මේ කාල පරිච්ඡේදය විශේෂයෙන්ම ඔන්න ධනුලග්න හිමියන්ට සුවිශේෂීම තත්ත්වයක් පාදෙනවා. ඔබට ඔබගේ උසස් වීම බලාපොරොත්තු හිටියන ඔන්න උසස් වීම තුළ ඒ ඔබගේ බලාපොරොත්තු සඵල කරගන්න ලැබෙනවා. ඒ උසස් වීම තුළ ඔබගේ නිලයෙන් ඉහළ යනවා වගේම වැටුප තුළත් ඉදිරියට යෑමක් තියෙනවා. හැබැයි මේ තත්ත්වයන් තුළ පුංචි සැඟවුණු ප්‍රමාදෙකුත් නැතුවම නොවේ. හැබැයි ඒ ප්‍රමාදය ඇති වෙන්නේ ඔබ තුළ තියෙන ගැටලුවක් නිසා. ඔබ යම්කිසි ආකාරයකින් ක්‍රියාත්මක වීමට ප්‍රමාද වීම අන්න ඒව හේතු කරන. ඒ නිසා ඔබ උත්සාහ දරන්න චූටි පසුබෑමක් කියන්නේ ලොකු මහ ලොකු දෙයක් නෙමෙයි ඒක ඔබට මේ කල් සීමාව තුළ. එහෙනම් ඒක අත්පත් කරගන්න ඔබ පොඩ්ඩක් ඔය වැඩ කල් දාන ගතිය පොඩ්ඩක් මේ හැමදේම ප්‍රමාද. දැන් ඔබට යම්කිසි අයදුම් පත්‍රයක් දාන්න උනත් ඔබ ඒ අන්තිම මොහොත වෙනකන් ඉන්න ඊට පස්සේ ඒක ප්‍රමාද වෙනවා. ඔන්න ඔයගේ තත්ත්වයන් තුළ තියෙනවා. ඒ නිසා මොකද හේතුව මේ කාලේ මේ රැකියාව උසස් වීම කියන එක අදහස් කරන්නේ මේ ඉන්න තැනින් උසස් වෙනටත් වඩා ඉන්න රැකියාව මාරු වෙනවා. මාරු වෙද්දි අර තිබ්බට වඩා හැම අතින් උසස් නිලයෙන් උසස් වැටුපෙන් උසස් තත්ත්වයක් ඔය උපරිමයෙන් පෙන්නුම් කරන දවල්ලගෙන මේ නිසා මේ කාල පරිච්ඡේදය තුළ අනිවාර්යයෙන්ම නිසි වෙලාවට වැඩ කරන්න කලින් වෙලාවට කලින් වැඩ කරන්න වගේ බලා ගන්න වැඩ කලනම් දාන්න එපා. හැමදාම දල්ලක් නිමෙර කියන මේ කාරණා මේ කාලේ ඉතාමත් විශේෂයි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ ඉලක්ක කරා කටයුතු කරන්න උනන්දුවෙන් කටයුතු කරන්න අද තියෙන දේ ඔබට අද පැවන රාජකාරිය අද කරන්න වගේ බලා ගන්න. එහෙම වුණොත් ඔබේ වෘත්ති ජීවිත තුළ ඉතා සුවිශේෂී වූ පෙරළියක් සාර්ථකත්වයක් උදා කරගන්න හැකියාව ලැබෙනවා. වගේම අර කාලකින් ඔබට යම්කිසි ආකාරයකින් තමන්ගේ ගෞරවය තමන්ගේ උසස් බව කියන්නේ ඒ වගේ පිළිගැනීම වැඩි වෙනවා. ඉතින් ඒ තත්ත්වයන් නැති කරගන්න අර සුළුෙන් තියෙන ඔබ තුල තියෙන බාධා ඉවත් කරගන්න විශේෂයෙන්ම වග බලා ගන්න ධනු ලග්න හිමියෝ. ඒ වගේම මේ කාලේ ලෞකික සැප සම්පත් නම්බුනාම පවා ලැබෙන කාලයක්. ඉතින් ඒක නිසා ඔන්න විශේෂයෙන්ම රැකියාව කරන තැනට ඔබේ ඔබට දැන් ඔබේ තත්ත්වෙන් උසස් වෙන්න පුංචි පුංචි බලපෑම් අඩුපාඩුකම් තියෙනවා කියමුකෝ. අධ්‍යාපනික වශයෙන් තව උපාධියක් තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් ඔබ තරමක් දුරට තව අර තව පැත්තකින් එක්ස්පීරියන්ස් එකක් අත්දැකීම් තිබ්බනම් හොඳයි. ඔයගේ තත්ත්වයන් තියෙනවා ඒවා උදා ළඟා කරගන්නත් ඔබ උත්සාහ කරන මේ කාලේ. එහෙනම් ඒ දේවල් තුළ සාර්ථකත්වය ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාලය ගොඩාක් තරඟ තුළ මොකක් හෝ දැන් ඔබගේ උසස් වීම බලාපොරොත්තු ඉන්න තවත් කීප දෙනෙක්ම ඒ උසස් වීම බලාපොරොත්තු ඔබත් ඉන්නවා. එහෙනම් ඔන්න ඔය තරඟයක් නේ කීප දෙනෙක් අතර ඔන්නේ තරඟෙන් ජයග්‍රහණය ලබන්න ඔබට ප්‍රබල හැකියාවක් තියෙන කාල සීමා. මොකද මේ කාලේ උසස් තනතුරු අනිවාර්යයෙන්ම ලැබෙන කාල සීමා ඔබ සොයන කාල සීමා ප්‍රසිද්ධිය කීර්තිය ඔබ සොයන කාල සීමා ලෞකික සැප සම්පත් නම්බුනාම ලැබෙන කාලයක්. ඒ වගේම ඒ සඳහා ඔබට උපරිම බුද්ධිය ඥානීය තියෙන කාල පරිච්ඡේදය. මේක නිසා මේ කාල පරිච්ඡේදය අපතේ යවා ගන්න එපා කියලා විශේෂයෙන්ම කියන්න ඕන ඔන්න දරු ලග්න හිමි ඔබට. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තවත් විශේෂම කාරණාවක් තියෙනවා ඔබට කියන්න. මේ අර දැන් චන්ද්‍රයා ඔබගේ නබිනිභාවයේ මාසයේ ආරම්භයේදී කතා වෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඔබ ආගමික පැත්තට කියන්නේ අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා. ඒ හේතු කොටගෙන ඔය ආගම සම්බන්ධයෙන් ඒ නැත්තම් ඔය දැන් පන්සලක් කියලා ගමුකෝ. පන්සලේ ඔය සමිති සමාගම් තියෙන්නේ. එහෙම වගේ ඔය ඒ වගේ දායක සභා වෙන්න පුළුවන් නැත්නම් ඔබ දේවස්ථානය වෙන්න පුළුවන් කුමන හෝ තත්ත්වයන් තුළ අන්න ඒ එතැන් වලත් තනතුරු ලැබෙන කාල පරිච්ඡේදය. ඒවල දායක සභාවේ සභාපතිකම නැත්තම් මොකක් හරි කියන්නේ හොඳ තනතුරක් කැපිපෙන තනතුරක්. ඒ වගේම හැමෝගෙම ගෞරවය ආදරය ලැබෙන තනතුරක් ලැබෙන කාල පරිච්ඡේදයක්. වගේම ඔබ තුළ අර ඔබගේ රූප ස්වභාවය තුළත් යම්කිසි ප්‍රියක් උපදන තත්ත්වයක් තියෙනවා. වගේම ඔබගේ කතා විලාසය ඔබේ වචන හැසිරීම තුළත් යම්කිසි ආකාර ප්‍රබල ආකර්ෂණීය භාවයක් ඇති වෙන නිසාම අනිත් අය ඔබ තුළ ආකර්ෂණය කරගැනීමට හැකියාව තිබෙනවා. අන්න ඒ තුළත් දැන් පෙර වෙලාවත මේ කාල සීමාව තුළ මොකක් හෝ තරගයකට නැත්තම් ඡන්දයකට ඉදිරිපත් වුණා කියමුකෝ. දැන් ඡන්දය කියන්නේ අදහස් කරන්නේ දැන් නොවැම්බර් මාසයේ තියෙන ඡන්ද නෙමෙයි. දැන් මේ ඔබ කර රැකියා කරන ස්ථාන තුළ හෝ අර මං කිව්ව වගේ තැන්වලදී ඒ තැන්වලදී ඔබට ජයග්‍රහණයක් ඇත්තනම් මොකද හේතුව ඔබ අර අන්‍යයාගේ හිත දිනාගන්න සමත් මේ කාල සීමා තුළ. ඒ වගේම මේ කාල සීමා තුළ ව්‍යාපාර හෝ රැකියාව හේතු කරගෙන විදේශ ගමන් බලාපොරොත්තුෙන් හිටියනම් ඔන්න ඒ විදේශ ගමන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න. අන්න ඒ දේ ඔබට
අර හරි දැන් ඔබට මේ අවස්ථාව තියෙනවා විදේශගත වෙන්න කියන එක ලැබෙන මෙන්න මේ මාස තුලේ නිවුස් එක හරි يعني මේ ප්‍රවෘත්ති හරි ඔබට ලැබෙන කාල පරිච්ඡේද එනවා විදේශ ගමන් බිමන් සාර්ථක වෙන කාල සීමාව දියුණුව පිණිස ඒ විදේශ සංචාරය දෙන කාලය ඒ ගිහාම දැන් අපි කියමුකෝ ඔබ රැකියා ස්ථානයේ කටයුතු කරලා විදේශගත වෙන්නේ හැබැයි ඔබට එද්දී ඔබට අතිරේක ව්‍යාපාරයක් සඳහාත් ඒ විදේශ ගමනින් යම්කිසි ආකාරයකින් බලපෑමක් ඇති කරන්න ඒක ඒ සඳහා හේතු කාරණා සකසන කාල පරිච්ඡේද ඒ නිසා ඒවයි ගමන් බිම යනවනම් අන්න තව පැත්තකින්ත් ඒ උත්සාහය දරන ඒ තුළ සාර්ථකත්වය ලැබෙනවා මේ කාල සීමාව තුළ ඒ වගේම මේ කාලයේ විශේෂයෙන්ම ඔබ විදායන ශ්‍රේණියේ රැකියා කරනවා නම් ඒ පැත්තෙන් ඔබට ඉතාමත් තමයි මොකද ඔබගේ ආඥාදායකත්වයට එහෙම නැත්නම් ඔබගේ විධානයට ඔබ කියන දෙයට ඔබ යටතේ වැඩ කරන අය විශාල කියන විශාල වශයෙන් නැඹුරු වෙන කාලයක් කියන දේ උපරිමයෙන්ම අහනවා ඔබට යම්කිසි ආකාරයකින් ලැබිව කටයුතු කරන ඔබ කියන දේ යාලා උපරිමයෙන්ම කටයුතු කරන නිසා ඔය රැකියාවතුල විදායන ශ්‍රේණිය වගේම ව්‍යාපාර කරනටත් එහෙමයි සේවක සේවිකාව මේ කාල සීමාව තුළ ඔබට ගොඩාක් ලැබිව කටයුතු කරන වගේම ඔවුන්ගේ දායකත්වය තුළ ඔබට විශේෂිත වූ සාර්ථකත්වයක් දියුණුවක් අත් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේ මේ කාලේ ටිකක් අමුතු වාසාවක් තියෙන දියුණු වෙන්න ඔබ සැලසුම් කරනවා. නෑ මම මෙහෙම කරොත් මෙහෙමයි මෙහෙම කරොත් මෙහෙමයි කොහොම හරි මේක කරගමන් තව එකක් කරනවා. ඔය වගේ දියුණු වීමේ ප්‍රබල ආශාවක් ඔබ තුළ තියෙනවා. ඒකත් නිසාමම ඔබ පොඩ්ඩක් මේ කාලේ ක්‍රියාත්මක වෙන වග බලා ගන්න. මොකද ඒ දේ ආශාව ඉෂ්ට සිද්ධ කර ගැනීම හැකියාව පදන විශේෂයෙන් මේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ව්‍යාපාර කරනවා නම් ඔය මහජනයට වැඩිපුර වශයෙන් අවශ්‍ය වෙන ආහාර වෙන්න පුළුවන් ඇඳුම් පැනඳුම් වෙන්න පුළුවන් අර වැඩියෙන් හොයන දේවල් මේ කාලේ පදන ඔන්න ඔය සම්බන්ධ කාරණාවක් හොඳට ඔබටත් කරන්න පුළුවන් ඔබ දැනුමත් තියෙන දෙයක් හොඳට හිතලා ඔන්න ව්‍යාපාරකට නැඹුරු වෙන්න පුළුවන් නම් මෙන්න මේ කාල සීමා තුළ ඔබගේ ව්‍යාපාර ඉතාමත් ප්‍රබලාංකාරයෙන් දියුණු කරගන්න අර ෂණයෙන් ආරම්භ කරපු සැනින් දියුණුවක් ලබන්නත් හැකියාවක් පවතිනවා. මේ කාල සීමා තුළ ලොකුවට ලෝභ නැති නිසා පුණ්‍ය කටයුතු වලත් වැඩිපුර නැඹුරු වෙනවා. ඒ දේවල් තුලත් අර ඔබ යම්කිසි ආකාරයක දෙන දේ අර දැන් ඔබ යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නමුත් ඒ දෙන දේ තුළ ඔබට ලැබෙන දේ ඉතාමත්ම යහපත කියන්නේ උපරිමයෙන්ම ලැබෙනවා. ඒ වගේ මේ කාලේ හොඳ අර පහුගිය කාල සීමා තුළ කරන්නේ මොනවද මම කරන්නේ මොකද්ද කියලා තමන්ට කල්පනාවක් තමන්ට සමර්ථකමදී ඔහේ කරන්න වාලේ කරන කිසිම හැඟීමකින් නෙමෙයි කටයුතු කරේ තමන් මොකද්ද කරන්නේ කියලා තමන්ම දන්නේ නැහැ හැවුවම. හැබැයි ඔන්න මේ කාල සීමා තුළ හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කරන කාල සීමාවක් මේ කාලේ අර ස්නානෝච්ච ප්‍රඥාව තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා සූක්ෂම ඒ අවස්ථාව ක්‍රියාත්මක ඔබ යන්නේ සැලසුමක් ඇතුව නමුත් එතන දින යම්කිසි සාධකයක් හේතු කරන්නේ ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඔබ ශනියෙන් ඒ සැලසුම වෙනස් කරනවා වෙනස් කරලා ඒ සාර්ථක කරගන්න ඒ අමුතු දක්ෂතාවය හැකියාව ධනුලග්න හිමියාට ප්‍රබල අන්දමින් පවතින කාල පරිච්ඡේදය නිසාවෙම ගොඩක් සතුට විය හැකි ඒ ඔබගේ මේ කාල සම්ප්‍රදාය. ඒ වගේම මේ කාලේ ඔය කලාව සම්බන්ධයෙන් කටයුතු කරන නැත්නම් ඔය ලේඛන ශිෂ්‍යයෙක් මොකක් හරි ජනප්‍රියත්වය මහ ජනතාව අතරට යන කටයුතු තුළ ඔන්න ඔබට සම්මානයට ප්‍රාප්ත වෙන්න හැකියාව දෙන නිසා ඔන්න කටයුතු ඔබ කරන කටයුතු තුළ ජනප්‍රියත්වය වැඩි වෙනවා. ඒ කලාව සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රසිද්ධියත් වෙනවා වගේම ඒ දේ තුළ ඇගීමට ලක් වෙලා ඔන්න සම්මාන පවා ලැබෙන්න ඊට කඩ පවා දෙනවා. ඒ වගේම අර නම්බුනාම ගෞරවනාම ලැබෙනවා කියන්නේ අන්න ඒවත් හේතු කොටගෙන ඔබ සමාජ සේවා කටයුතු කරනවා නම් දේශපාලන කටයුතු කරනවා නම් ධනලග්න හිමියනි මේ කාල සීමා තුළ ඔබට ඒ තත්ත්වයන් තුළ ගෞරවය නම්බුනාම වගේම සම්මාන පවා ලැබෙන කාල සීමාව. ඒ වගේම මේ කාල සීමාව තුළ ශාස්ත්‍රීය වැඩ කරන්න ඉතා දක්ෂයි. ඒ දේවල් තුළ ඔබගේ නිපුණත්වය පෙන්වනවා වගේම ඒ දේවල් තුළ ඔබ ප්‍රසිද්ධිය ජනප්‍රියතරපත් වෙනවා. ඒ වගේම ඒ දේවල් තුළත් ලැබීම් ඔබට උපරිමන්දමින් තියෙනවා. එහෙනම් තමා ඉගෙනගත් දේ තමන්ගේ දක්ෂතාවය තමන්ගේ නිපුණත්වය තමන්ගේ හැකියාවක් උපයෝගී කරගෙන ප්‍රසිද්ධිය ජනප්‍රියතරපත් වෙන හැකියාව තියෙනවා. ඒ වගේම ඒ දේවලින් මුදල් හරි හම්බ කරන්න ඒ දේවලින් ආදායම් ලබන්න වෘත්තීය ආර්ථික මේ වශයෙන් ලාභයක් ලබන්නත් ප්‍රබල හැකියා ගුණයක් ඔන්න ධනුලග්න හිමියාට තියෙනවා. හැබැයි මේ කාල සීමා තුළ මිතුරන් අධික කාල පරිච්ඡේදයක් විශේෂයෙන්ම හැබැයි මේ මිත්‍රයන්ගෙනුත් සහය ලැබිලා ඒ දේවල් වලනොත් අර රැකිරක්ෂා ව්‍යාපාර තුළ සාර්ථකත්වය ලබන්න හැකියාව ලැබෙන කාල සීමා. ඒ නිසා හවුල් ව්‍යාපාර වල ඉතාමත් යහපත් කාලයක් හවුල් කරුණුත් මේ කාලේ ඔබට සහය දක්වන ඒ දේ තුළ ඔබට සාර්ථකත්වය ලැබෙන ඔබට නායකත්වය ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ධනුලග්න හිමියන්ට කාලකින් මේ தත්ත්වය තියෙන්නේ නම් මේ කාල සීමා තුළ ඉදිරියට උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න. මොකද කාලයක් ඒ රාශියක් ගත කළාම ඒ රාශිය ගෙවුණත් ශනි ග්‍රහය තුන්වෙනි භාවයේ ගමන් කරන කාල පරිච්ඡේදය ඔන්න ඔබට මෙන්න මේ කාලේ යහපත් ආරම්භයක් ගන්න ඉතාමත්ම හොඳයි. මොකද හේතුව ඔබ හරි විශ්වාසවන්තයි. ඔබ කවදක්වත් මේ කාල සීමා තුළ විශ්වාසය කඩ කරන්නේ නැහැ. තමන්ගේ වැඩ කටයුතු හරි පස්සෙ දාලා අනිත් අයගේ දෙයක් කරලා දෙනවා. ඒ දේ තුළ දැන් ඒක සමහරක් වෙලාවට තමන්ගේ වැඩ මගහැරිනවා කියලා හිතෙන්න පුළුවන් නෑ. ඒ දේ තුළ ඔබට ඔබගේ අවස්ථාවක් ඇද්දි අන්න ඒගොල්ලොත් ඔබට උත්සාහය උනේ ඔබට සහය දෙනවා. වෙනදට අනුන් ඇවිල්ලා ඔබගේ වැඩ අරගෙන ගිහිල්ලා ඔබට ඔය අවශ්‍යදී කවුරුත් නැහෙනි. හැබැයි මේ කාලේ එහෙම නැහැ. ඒක අනිත් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ.
මේ කාලේ හැබැයි ඔය කාන්තා පාර්ශ්වය විශේෂයෙන්ම ඔය රැකියා රැකරක්ෂා කරන ව්‍යාපාර හෝ මොකක් හරි සම්බන්ධතා තුළ මේ කාලේ මේ වෘත්තීය සම්බන්ධතා තුළ ඔය කාන්තාවන්ගෙන් යම්කිසි ආකාරයකින් වැඩි වශයෙන් උදව් උපකාර සහය ලැබෙන කාල පරිච්ඡේදයක් ඉතින් ඒවානේ හේතු කරගෙන පොඩි පොඩි සම්බන්ධතා ගොඩනගෙන තිරකට පාදන එකද විවාහකයට ප්‍රවේශම් වෙන දනුලග්න හිමියෝ හැබැයි කුමන දොස්වල කාන්තාවන් පදනම් කරගෙන ඔබට ලාභ සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් මේ කාල සීමාවද මොකද මේ කාලේ ස්ත්‍රී පක්ෂයේ මිත්‍රය දැන් මිත්‍රයෝ වැඩි කියන්නේ ඒ විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂයේ ඔබ කාන්තාවක් වුණත් ඔබ පිරිමියෙක් වුණත් ඔබට මේ කාල සීමාව තුළ ස්ත්‍රී පාර්ශ්වයේ මිතුරියන් වැඩි. يعني ඒක තද බල ලෙසද තියෙනවා. يعني ඒක ගෑනුදු පිරිමිද ભેදයක් නැහැ ඉතින්. කාන්තාව කාන්තාවත් අතර සම්බන්ධතාවය තරම් ගැටලුවක් නෙමෙයි. නමුත් අර පිරිමි පාර්ශ්වය අතර සම්බන්ධ වෙද්දී සමහර තැන්වලදී ඒක ටිකක් ඕව යන්නේ. يعني අර සීමාව ඉක්මව යන්න හේතු කාරණා ඉදර නිසාවෙම පොඩක් ඒව හේතු කොටගෙන දැන් රැකියාවට ඒක යහපතක් වුණාට තරමක් දුරට පෞල් ජීවිත කුටුම්බ ජීවිතේට හානි කර තත්ත්වෙකුත් තියෙනවා. අපි ඒක හොඳට හිතර ගන්න ඕන මේ කාල පරිච්ඡේදය තුළ. මොකද හේතුව දැන් අපි මේ පෞද්ගලික කුටුම්බ ජීවිතය ගතොත් මේ ඔබ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ලැබුවට පෞද්ගලික කුටුම්බ ජීවිතය ඇතුලේ පොඩි ගැටලුකාරී තත්ත්වෙන් මුදා වෙන කාල සීමාවක් ඔබ ඔබගේ යුතුයකම් පැහැරන කාල සීමාව මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම අර තමන් පවුලට තමා තුළ වෙන විය යුතු දේ තමන් හිතන්නේ මේ මුදල් දුන්නාම සියල්ල ඉවරයි. දැන් මම මහන්සි වෙනවනේ මුදල් දෙනවා තවත් මොනවද අහන්නේ. අනේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම සැමියා බින්ද විශේෂ විවාහකාගේ සැමියා බින්ද අතර තියෙන සම්බන්ධතාවයේ ගොඩාක් පළුදු වෙන කාල පරිච්ඡේදයක්. ඒ දේවල් ගොඩාක් ඈත් වෙනවා. එනවා ගෙදර. නමුත් දෙදෙන අතර සම්බන්ධතාවය නැහැ. නැත්තම් ගොඩාක් ඈත් වෙලා ඉන්නේ. දැන් මම කියන විදේශ ගමන් ටිකක් දුර ගමන් බිමුණුත් දෙනවා කියලා. අනේ ඒවා හේතු කරන්නේ. අනිත් පැත්තෙන් අර කිව්වා විශේෂයෙන්ම මේ පුරුෂ පාර්ශ්වයට තියෙන ගැටලුව මේ කාලේ අර කාන්තාවන් අතර ගනුදෙනු වැඩි මිතුරු සමාගම් වැඩි ඒවා හේතු කරන්නේ ඒවා අනියම් සම්බන්ධතා දක්වා ඉදිරියට යන දිට කර පවතිනවා ඒක නිසාවෙම ඔන්න පෞද්ගලික කුටුම්බ ජීවිතය හානි කරනවා ඒක ගොඩක් දනුණු ලග්න හිමි පුරුෂ පාර්ශ්වය තමයි බලපාන්නේ කාන්තා පාර්ශ්වයටත් ඒ தත්ත්වේ තරමක් දුර තිබ්බත් අරක ප්‍රබලත්වය තියෙන්නේ පුරුෂ පාර්ශ්වයට ඒකින් දා හොඳින් ඒ දැන කටයුතු කරන්න ඒ වගේ මේ කාල සීමාව තුළ ඔබ තමන්ගේ පියාට එතරම්ම යහපත් කාල නෙමෙයි පියාට අසනීපකාරී තත්ත්වෙන් නැති වෙන කාල පරිච්ඡේදයක් වගේම පියාගේ සෞඛ්‍ය පිරිහීම් ටිකක් අනතුරුකාරී තත්ත්වයන් නැතිවීම ප්‍රබලන්දයෙන් පාදන එක නිසා චූට්ටක් පියා ගැන හිතලා මතලා يعني හොයලා බලලා කටයුතු කරන්න වගේ බලා ගන්නද නැත්නම් චුටි පසුතැවීමට හේතු කාරණා යදී ඇයි මට මේ කලාවේ බලන්න බැරුව ගියේ අන්න ඒ වගේ තත්ත්වයන් තුළ පසු පසුත නොතැවෙන්න මේ කාලේ ඔන්න තමන්ගේ පියා ඉන්නවා නම් පියා ගැන ටිකක් හොයලා බලන්න ඒ වගේ මේ කාලේ දරුවෝ පිළිසිත ගැනීම බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ කාලේ හොඳ ඥානවන්ත දරුවෝන් පිළිසිත ගැනීම හැකියාව පවතිනවා වගේම ඔන්න තමන්ගේ දරු දැරියෝ ඉන්නවා නම් දැනටත් ඉන්න දරු දැරියෝ ඔන්න අධ්‍යාපන නැඹුරු වෙලා ඒ දේ තුළ සාර්ථකත්වයක් කරගන්න ඔවුන්ගේ යම්කිසි දැනුම වර්ධනය ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයන් අත් කරගන්න කාල පරිච්ඡේදයක ඒ දේ තුළ ඔබට සාර්ථකත්වය තුළ ඔබට සතුටු වීමේ හැකියාවක් පවතිනවා ඒ වගේ මේ කාල සීමාව තුළ ඔබ මේ හිත් අවිවාහකය හිතුවක්කාර විවාහයන් සඳහා පෙළඹීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා මේ කාල සීමාව තුළ වැඩියෙන්ම විශේෂයෙන්ම විවාහ වෙද්දී තමන්ගේ සහකාරය සහකාරීක ඔබ විවාහ වෙන කෙනා ගැන ලොකුවට හොයලා බලන්නේ මොනවාද මේ කාල සීමාව තුළ ලොකුවට සලකන්නේ ඔබට හිත ගියොත් අන්න විවාහ ඉක්මන් වෙන කාල පරිච්ඡේදයක් ඒ වගේ ද හිතුවක්කාර විවාහයන් වලට යන්න ඉඩ කඩක් පවතිනවා දනුලග්නම තරුණතරණියෝ ඒක ඊතරම්ම යහපත් කාලයක් නෙමෙයි මොකද හේතුව ඔබ හිතින් ආලය පිළිබඳ ගොඩාක් දුර පිරිසුදු අදහසින් තමයි කටයුතු කරන්නේ. පුළුවන් තරම් ඔබ ඒ දේ නඹුරු වෙලා කටයුතු කරන්නේ. නමුත් තමන්ගේ ඒ හිතන පතන තරම්ම ඒ හම්බෙන සහකාරය සහකාරය අවංකද කියන ගැටලුවක් පාදන එක නිසා හදිස්සියේ විවාහයන් වලට යනවනම් චුට්ටක් ප්‍රවේශම් විය යුතු කාලයක්. ඉතින් හැබැයි ආදරය සම්බන්ධ කාරණා තුළ නම් මේ කාලේ යහපත් කාල පරිච්ඡේදයක් ඔබ ගොඩාක් දුරට ආලෙදි පොඩි ළමෙක් වගේ තමයි හැසිරෙන්නේ. ආදරවන්තර ආදරවන්තයද ළඟ පොඩි ළමෙක් වගේ හැසිරෙන හැම වෙලෙම ඔවුන්ගේ උණුහුම ආදරය බලාපොරොත්තු වෙන කාල පරිච්ඡේදයක් ඒව නොලැබෙදි ටිකක් හිතර ඉඳෙන කාලයක්. ඉතින් ඒක සමහරක්කට ඔබේ ආදරවන්තය ආදරවන්තයද වදයක් වෙන්නත් ඉඩ දෙනවා. ඔවුන්ගේ රාජකාරියකට තුළ බාධා වෙන ඔබ නිතර නිතර ඔවුන් ගැන හොයලා බලන නිතර කතා කරන නිතර ඔබට ඔවුන් ඕන වෙනවා. අනේ තත්වයන් තුළ චුට්ටක් මේ කාල සීමාව තුළ ආදරවන්තයා ආදරවන්තය ටිකක් කරදර කරනවා. අර අපි කියන්නේ වද වෙන වාත වෙන කාලයක් කිය. අන්න ඒ තත්ත්වෙ ටිකක් තියෙනවා. ඉතින් ඒක එක පැත්තෙන් ඒක හොඳයි. නමුත් තා පැත්තෙන් අර ඕනට වඩා ඔවුන්ගේ රාජකාරිය කටයුතු වලට විශේෂයෙන්ම බාධා කරන්න යන්න එපා. ඒ දේ තුළ ටිකක් හානි කර දේවල් ඔවුන්ට සිදුවේ හැකි බැවින් චුට්ටක් තමා තුළ තමා පාලනයක් ඇතුව කටයුතු කරන්න වග බලා ගන්න. ඒ දේතුවල් තුළ දනුලක් නිහිමියන්ට මේ ආදරය කියන තාරණ කාරණා තුළ මේ මාසේ සැහැරදුරට යහපත් ප්‍රතිඵල අත් කරගන්න හැකියාව ලැබෙන කාලයක්. අධ්‍යාපනය කරන කතාවත් අධ්‍යාපනික වශයෙන් උත් ඉතාමත්ම යහපත් දියුණුවක් අත් කරගන්න හැකියාව ලැබෙන ඔන්න ඔබගේ දැනුම ඥානයේ වර්ධන කාල සීමාව ඔන්න අලුතෙන් උපාධියක් හදාරන තමන්ගේ අධ්‍යාපන සුසුකම් වැඩි කරගන්න බලාපොරොත්තු හිටියන විශේෂයෙන් වැඩිහිටි පාර්ශ්වය අය තරුණ තරුණියෝ ඔන්න ඒකට ඉතාමත් යහපත් කාලයක් තාක්ෂණික දැනුම කුසලතාවය වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමන් අධ්‍යාපනික වශයෙන් ගෞරව නාම නම්බුලාම ලබන්න හැකියාව පවතිනවා. ඔන්න ආචාර උපාධියක් ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන මේ කාලේ හොම් කරන්න ඒ දේ තුලත්
දනු ලග්නයට ඉතා ප්‍රබල හැකියා පාදන සාර්ථක වෙන්ට පාසලනවාස දරු දරී වනත් මේ කාලෙ අ අධ්‍යාපන තියන අධ්‍යාපන තියන උනන්දු උත්සාහය ඒ ගැන තියන ඉලක්කේ ඔබට වැඩියනගෙන උපරිමියම මේ ගැන කටයුතු කරන්න වගේ බලාගෙන කම්මැලි ගැන් චුට්ටක් අඩුවෙන කාල පරිච්ඡේදය නිසා පුළුවන් තරම් කටයුතු කරද්දී ඒ තැන උනන්දු උත්සාහය වැඩියෙන් කටයුතු කරන්න මේ කාලේ ඔබට අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ උපරිම මන්දමින් අත්වන කාල පරිච්ඡේද විභාග තුළ ජයග්‍රහණ සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ ඒ වගේම තරඟ තුළ ජයග්‍රහණ උපරිමන්දමින් කැපි පෙන් ආකාරයෙන් අත්කර ගන්නත් ඔබට ප්‍රබල හැකියාවක් තියෙන නිසා මේ කාලේ ඉතාමත් යහපත් ඕන රැකියාකර සමාවෙන් අධ්‍යාපන කටයුතු සඳහා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන විදේශ අධ්‍යාපන බලාපොරොත්තු හිටියන ඔන්න ඔබගේ ආ බලාපොරොත්තු සාක්ෂාත් කර ගන්නත් උපරිමන්දමේ හැකියාවක් පවතිනවා ඒ නිසා ඔන්න එය ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් ඔබට හොඳ සාර්ථකත්වයක් ලබා ළඟා කරගන්න උපරිම හැකියාවක් පවතින කාල පරිච්ඡේදය. ඉතින් ওই තත්ත්වයන් තුළ තමයි මේ මාසය තුළ විශේෂයෙන්ම ධනුලග්න හිමියන්ගේ තත්ත්වය කියවෙන්නේ. ඉතින් විදේශගතලා ඉන්න අයයි අපි ගැන කියන්නේ නැත්තේ කියලා. නෑ මේ විදේශගතලා ඉන්නටත් මේක වළංගු. ලෝකේ කොහේ හිටියත් මේ කියපු සියලු කාරණා ඔබට වළංගු. ඒ නිසා මේ කියපු කාරණා හොඳින් හිතට අරගෙන මේ කාලේ හොඳ හොඳ යහපත් කාලයක් උදා වෙලා තියෙනවා. ඔබට යම්කිසි ආර්ථිකමේ දියුණුවක් අත් කරගෙන ඉතිරියක් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඔන ඉඩමක් අඩම විලදී ගන්න වාහනයක් මිලදී ගන්න ඉතාමත්ම හොඳ කාල පරිච්ඡේදයක්. තියෙන වාහන විකුණන තියෙන ඉඩමක් විකුණ ගන්න බලාපොරොත්තු වෙන ඒකත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය නිසා උපරිමයෙන්ම ඔබට මේ කාලයේ ඔබගේ බලාපොරොත්තු සිද්ධ කරන්න හොඳ තල්ලුවක් ලැබෙනවා. ඉතින් අර පොදුවේ කතා කරද්දී හැබැයි ඔබ උපන් කේන්සරන් තුළ පීඨීම් දසාවල් අපලකාරී තත්ත්වයන් හේතු කොටගෙන සමහරක් වෙලාවට මේ දේවල් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. මේ වීඩියෝ වසන පිළියම් පිළිවෙත් කියනවා ඒ දේවල් තුළ ඔබ ගොඩාක් දුරට ඒ තියෙන අසුභකාරී දේවල් 100%ක් වළක්වා ගනිමින් 100%ක් සුභ කරගන්න හැකියාව දෙන නිසා ඔබේ උපන් කේන්සරන් තුළ මොන පීඨීම් තිබ්බත් බය විය යුතු නැහැ. ඔබට අනිවාර්යයෙන්ම යහපත් ලෙස සාර්ථකත්වයක් මේ කාල සීමා තුළ අත්කර ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ සෞඛ්‍ය ගැන පොඩ්ඩක් කතා කර යුතුමයි. සෞඛ්‍ය පිරිහීමට ලක් වෙන පොඩි ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම ඔය නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන ඉඩකඩ පවතිනවා. ඔන්න දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික රුධිර පීඩනය, හෘද රෝගී තත්ත්වයන්, ඔය වඩු වගෝඩු රෝගී තත්ත්වයන් වගේ තත්ත්වයන් තිබ්බනම් හේතු කරන දෙන මේ කාල සීමා තුළ ඔබේ අනවශ්‍ය පුරුදු විශේෂයෙන්ම ඔය මත්පැන් දුම්බැටි පානය කරන ධනු ලග්නෙ ප්‍රවේශම් වෙන්න මේ කාලේ ඒක පොදුවේ හැම ලග්නෙම තියෙන කාරණාවක්. ඔය පෙනහලුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් ප්‍රබලත්වයෙන් පෙන්වන කාල පරිච්ඡේදය නිසා තමන්ගේ අර වැරදි පුරුදු තියේ පොඩ්ඩක් ප්‍රවේශම් වෙන ඒවා හේතු කරගෙන ඔබට අසනීපකාරී තත්ත්වයන් ඔබේ සෞඛ්‍ය පිරිහීමට ලක්වන ඉඩකඩ පවතිනවා. වගේම විශේෂයෙන්ම මේ තුවාල ඇති වෙන්න ටිකක් දීර්ඝකාලීනව සුව නොවන තුවාල ඇති වෙන්න හේතු කාරණා යදනවා. පුංචි පුංචි ශල්‍ය කර්මයන් වල ලක් වෙන භාජනය වෙන්නත් හේතු කාරණා ඉදන. ඒ නිසා මේ ලේසියෙන් ලෙඩ රෝග බෝ වෙන කාල සීමා මොකද ගුරු ග්‍රහයත් 6 වෙනි භාවයේ තැන්පත් වෙලා යන නිසා මේ කාල සීමා තුළ පොඩ්ඩක් අසනීපකාරී තත්ත්ව නැතිවීම ටිකක් ප්‍රබලයි. ඒ නිසා කුමන හෝ අසනීප තත්ත්වයකට ඔබ නිරාවරණය වුණොත් ඒ අසනීපකාරී තත්ත්ව නැති වෙන විශේෂ මේ බෝ වෙන රෝගී තත්ත්වයන් තියෙන්නේ ඔය නිතර නිතර බෝ වෙන ඒවා පොඩ්ඩක් මේ කාලේ වැඩි වශයෙන් ඔබට මේ හැදෙනවා වගේම යටිබඩ පහතබඩ ආශ්‍රිතව තියෙන ගැටලුකාරී තත්ත්වනොත් ඇති වෙයි. ඒ නිසා මේ කාල සීමා තුළ චුට්ටක් සෞඛ්‍ය ගැන නම් ගොඩාක් සැලකිලිමත් කටයුතු කරන්න. මොකද මේ කාලේ තාටියක් මැයි දක්වාම සෞඛ්‍යෙට තරම්ම යහපත් කාලකාරී කාලයක් නෙවෙයි. ඔබගේ ලග්නාධිපතියත් 6 වෙනි භාවයේ ගමන් කිරීමත් ඒකට හේතුවක්. ඒ වගේම අනිකුත් ග්‍රහ පීඨීමුත් කීපයක්ම තියෙනවා. ඒක නිසා චුට්ටක් ප්‍රවේශම කටයුතු කරන්න කලබල වෙන්න එපා. මේ වීඩියෝ අවසන් දැන් අපි කියන පිළියම් පිළිවෙත් තුළ අර මුලින් කිව්වා වගේම මේ තත්ත්වෙන් ගොඩාක් දුරට මග හරවා ගන්න ඔබට යම්කිසි ආකාරයේ මානසික වශයෙන් ලොකු සැහැල්ලුවක් සහනයක් අත් කරගන්න හැකියාව පවතින මොකද කාර්ය බහුලයි මේ කාලේ පුළුවන් තරම් වැඩ කරන්න කියලා කිව්වා. එහෙනම් නිසි ලෙස කාල කළමනාකරණය අත්‍යවශ්‍යයි. ඒකට යහපත් මනසක් අත්‍යවශ්‍යයි. එහෙනම් මේ කියන විදිහට මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙල නිවැරදිව කරලා ජීවිතේ ගොඩදා ගන්න ඔබට පුළුවන් අත්‍යවශ්‍යම සාර්ථකත්වෙන් සාර්ථකත්වයට පත් වෙන්න. ඉතින් මේ මාසය ඔබගේ ජීවිතේ අමතක නොවන මාසයක් කරගැනීමට ධනු ලග්නෙට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ නිසා අනිත් ලග්න ඔක්කොම සාපේක්ෂව මේක මේ වෙලාව ධනු ලග්නෙට විශේෂ උදු හැකියාවක් තියෙනවා. ඒ තත්ත්වයන් තුළ උපරිම ප්‍රාල ප්‍රයෝජන ගන්න වග බලා ගන්න ජීවිතය දිනන්න ඔබට පුළුවන්. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද ඒ දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා. ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න පුරුද්දක් කරන්න. මේකයි හැමදාම කියන්නේ. හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට්ට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉයර්ෆෝන් එකක් අරගෙන මේ YouTube එකේ හරි කමන්නේ මේ සූ ටීවී වල තියෙන ඉතාලි වල උච්චාරණ සහිත ඔය පිරිත් දේශන. ඒක ශ්‍රවණය කරන්න S2 වහගෙන ශ්‍රවණය කරන. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා,
ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩකටතු ආරම්භ කරා, රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුළ ඔබට මේක අර හැමදාම ඇහිලා එක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ, ඒ දේ තුළ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කිව්වෙ නැති හින්දා. මේ දේ තුළ ඔබේ මනස තුළ තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුළ ඔබ කරන දේ තුළ ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න පිළ ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනะ ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුළ වටිනාකම අතරින් පතර කරපු අය නෙමෙයි නිතර කරන අය. එන ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනන් ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්කාසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසම්බිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන සලස්සන්ද ව්‍යාපාර ස්ථානයේ ඇහෙන සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රංස කියනවනේ. ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුළ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුළ සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානයක යොමු වුණාට කමන්නේ ගෙදර හෝ ව්‍යාපාර ස්ථානවල දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිට් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝනෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම අත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාරවෙන් කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා එද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දී විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවනම් කුජ මහ දසාව ගෙවන අය ඉන්නවනම් අනිත් දසාව ගෙවන අයත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුර දසාල ඒ රාෂ්ට්‍ර ගෙවන අය ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න යහපත් පුණ්‍ය කර්ම කටයුතු ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න ඒ දේ තුළ කතරදෙමියන්ගේ පිහිටය තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසරණ ආදී සමහරට දෙවින්දා පහුවෙල් පළවින්දා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ ඔබට හැකි අඟහරුවා දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දාන මාන්න කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරයාගේ. ඒක ඉතා වැදගත් කාරණාවක්. ඉතින් ওই දේවල් තුළ ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුබුරුදු පරිදි රමාවක පොයේ දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවස ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයි කියන රත්හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්ත දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් ඉදිරියේ මේ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන් වරක් පෙරාගත පිරිසුදු දිගටින් තුන් වරක් පෙරාගත්ත පැන් ටිකුත් අරන් ගිහිල්ලා අ සුපුරුදු පද්ද බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු රෙදි කඩක් බෝධියේ ඉදිරියේ එළලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ
ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබ ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේ ඇති වෙන දිගට අරගෙන අතේ තියාගෙන පිරිත් ජය පිරිත අභිසම්බිදාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කරණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලයේ බැගින්ගෙන අරගෙන තුන් වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාතාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සාමාන්‍ය කෝප් එකකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවණය කරන්න. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත්ත ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපයට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දි ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එම් පැහැදිලි තැනක් කියලා නම් අර මං කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න. නැත්නම් පහුගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකියය. Tamanට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් පළවෙනිදානේ දිනය ටයිප් කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිද කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහුවෙන් දින හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිද කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකවමනින් පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන් රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ ගෙදර වෙන කෙනෙක් ලව හරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා ඊට පස්සේ සකස් කරන මේ කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ස් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන්න. ඇස්තමේන්තුවක් කියන්නේ මේ ඔබට කියන්නේ ආවට කියන්නේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන්ම අහන අය ඉන්නවනේ. ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසි ඖෂධ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර වලට අවශ්‍යයි. අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහකරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා ඔබට මේ මාසය සඳහා අවම වශයෙන් මෙන්න මේ මුදල ඉපේ යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසයේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දි මේ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභව නොයන් වග බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසියකට ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙත දෙන්නේ මම මේ ඔබට මේ යම්කිසි ආකාරයකින් අර මාසයේ සැලසුම් කරගන්න තුල දෙයක් කරගන්නට ඒ කිව්වේ අපේ පිළියම පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන සූර්ය උදා නැගෙනහිර දිශාවෙන් සමහරවිට මේ ඉන්න තැන් වල හැටියට සූර්ය උදාව පේන්නේ කමක් නැහැ නැගෙනහිර දිශාවට යම්කිසි ආකාරයෙන් ඒ දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කර තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ මේ ලෝකයේ යම්කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට. නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්න මට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒක ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම්කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි.
මේ දේවල් සිදු වෙන්නේ ඔබට ඔබ කරන රැකියාව ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්තම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්තම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැත්නම් ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ප්‍රාර්ථනා කරන මට පමණක්ම මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවිය ඉඳන් විශාල ජීවිය දක්වා එතකොට අහිංසක සතාගේ ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ට අර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලයත් සිමරසන ආහනාපේ අද නම් ඔබ මේ වැඩසටහන අහන්නේ නැත්නම් කාලෙකින් නම් අහන්නේ ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ඉතා වටිනා හැරවුම් ලක්ෂයක් ඇති වෙනවා වෙනවාමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරනවා වඩා යහපත්. දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට එහෙම කෙනෙක් හොයාගෙන මෙන්නම් අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න වල ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි අපි නිකන් දන් අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා. අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක් ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත් වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අය යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් අත් වේවි. අපල උපද්දව දුරු වේවි. 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ මේ කරා යද්දී කාලය ගත වෙදි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වය ළඟා වෙදි. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා වට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඕන් කමෙන්ට් කරනවා මං දැක්ක මට මැසේජ් කරනවා මේ දේ තුල මං සාර්ථකත්වය ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඕන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුල. අන්න ඒකයි වියුත්තේ. අන්න ඒ විදිහට ගමනක් යන්න. කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම අර කිව්වා වගේම අන්තෝනි මුන්දට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල. ඒ වගේම බදාද දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගි වෙන්න හැකි නම් සහභාගි වෙන්න. සිකුරාද දවස්වලට දිවසප්සද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න. හැම වෙලේම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින්. ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්ත්වයක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලේම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න. අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි. ඔබ අනතුරු වලින් ගැලවෙවි. ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණය කරන කෙටි ආඥාවන්. අන්න ඒ දේ තුළ ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න. ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගෝ මුනුතුමාට ඒ වගේම ශුද්ධ දුෂේ ජුසේ මුනුතුමාට බාරහර වෙන්න ඒ දේ තුළ මැදිහත්කම ඉල්ලන්න. ඔබට ඒ දේවල් වලින් කැලවෙන්න ඒ දේවල් තුළ අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවල් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුළ අර කතාවල් මං අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා. රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message එකෙන් දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට
මේ කියන අසුභකාරිතත්වල මිදලා සියරසියක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.